ප්‍රශ්නේ මද අහන්නේ මේ යම් කාරණයක් දැනගන්න දෙයක් මම ඔබතුමාගෙන් අහුවේ ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පොලිම පෙන්නලා තෙල් පොලිම පෙන්නලා ආයි තෙල් පොලිම ඉඳා මේක උණයි කියලා කියන එක නෙමෙයි කතා කරන්න තියෙන්නේ මේ තෙල් පොලිම ඇති කරෙත් ඒගොල්ලෝ තමයි හරිද ඕවා අපි කිව්වම ඒවා සතපාකට ගණන් ගන්න තු වැඩ කරලා මෙතුමා නෙමෙයි ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නයක් අහනවා මම කාරණයක් මතක් කරන්න මම කාරණයක් මතක් කරන්න හරිද මේ මේ කට්ටියට රිදෙනවා මොකද ඔය පිටිපස්සේ ඉන්න පිටිපස්සේ ඉඳලා කෑ ගන්න කට්ටිය මූණවල් වහගෙන මේ පේනවා කාන්චන විශේෂක මැතිතුමා නැගිට්ටාම පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. ඒ අය කවුරු වෙනද වැඩ කරන්නේ කාගේ අතකොළු විදිහටද වැඩ කරන්නේ මොන පවුල් වලට සේවය කරන්නේ කියලා අපි දන්නවා. ඒ නිසා කතා කරලා පොඩ්ඩක් ඉන්න මම අහන්න කැමතියි මේ මේ ප්‍රීමියම් එක මෙතුමා කිව්වා මෙතුමා ගාව ප්‍රීමියම් එක 5යි 4යි කියලා. මතක තියාගන්න ප්‍රීමියම් එක ගියාලා තියෙනවා 21 මේ ගත්තේවා මම දෙන්නම්. इंडियन ऑयल दहाटाई दशप तुरा कोरल एनर्जी दिग्गटम विसी हतर का डोला विसी हतर एक बेरल लेकट एक बेरल लेकट डोला विसी हतर की कथा ना तुम्हें अभी तेल लीटर वेडियंग रुपया हेतुना मम्मी मट अपने बस तुम्हारा ओण विधि पोली मेनला पोली महिंद मेक उना දැන් ඒ නිසා අපිට ගේන්න විදියක් නැහැ කියලා කියන්නේ මම ඔතුමාට කියන්න කැමතියි අපේ කාන්චන විශේෂකර මැතිතුමා කොහොමද ගණන් හදුවේ කියලා ගණන් හදුවේ බ්‍රෙන්ට් එක බ්‍රෙන්ට් ඉන්ඩෙක්ස් එකෙන් ගණාපු එක සාමාන්‍යයෙන් අර නියෝජ්‍ය කතානායකතුමනි මේ දිගටම තිබුණා 114 108 108 105 එම හැබැයි ඌරල් එක මේගොල්ලෝ ඌරල් ඉන්ඩෙක්ස් එකෙන් ගෙන්නපු එකේ ඒගොල්ලෝ ගාන දාලා තිබුණේ ඌරල් ඉන්ඩෙක්ස් එකට ගේනවා කියලා හැබැයි ගණාවේ කරු කතානායකතුමනි ඌරල් ඉන්ඩෙක්ස් එක ගත්තම 71යි 65යි 65යි 62යි හැබැයි ගෙනාවේ උරල් ඉන්ඩෙක්ස් එකෙන් නෙමෙයි ගෙනාවේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා බ්‍රෙන්ඩ් ඉන්ඩෙක්ස් එක ගරු මන්ත්‍රීතුමා කෙටියෙන් අහන්න ඔබතුමා දැන් ලොකු කාලයක් ගත වෙලා තියෙනවා එතකොට තමයි ඩොලර් මිලියන 30ක් පාඩු වෙලා තියෙන්නේ හරි බොහොම සිතේ ඔබතුමාට ගරු අමාත්‍යතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා හැබැයි ඔබතුමාගෙන් මම ඉල්ලනවා ගරු මේ විජේදාස රජපක්ෂතුමා වේදි ප්‍රශ්නයක් කරනවා මේ ස්වභාවයේ කාලේ පාවිච්චි කරලා නමගතුමනි දැන් වෙලාව 12:30යි 9:30 ඉඳලා දැන් පැය 4ක් ගියා අද ප්‍රධාන කටයුතු කරන්නේ නැද්ද ඔබතුමා ඒක තමයි කරු නැත්නම් මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයක් ඕනේ ඒකට සහයෝගය දෙන්න ඕනේ දෙපාර්ශවෙ ඉන්න ඔබතුමා ළමයි මොකක් හරි මේක බොහොම ස්තුතියි ගරු විනයක් තියෙන්න ඕනේ ගරු එමෙතුමා විජේසේකර ගරු එමෙතුමා ඔව් ගරු ගාන්ත මෙතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේක අවසාන වශයෙන්ුත් කියනවා මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා හරි දේශපාලන වශයෙන් මේ යම් කිසි වැරදි කරුවා මම තමයි කෙටියෙන් එහාපු ප්‍රශ්න විතරක් වාදයකට යන්න නැතු උත්තරයක් දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ මෙතනටම ඇවිල්ලා මම ඇවිල්ලා කිව්වා පාර්ලිමේන්තුවේ අප්‍රේල් මාසේ මැයි මාසේ අපි ඇවිල්ලා කිව්වා ප්‍රීමියම් එක ඩොලර් 25යි 30යි මේක අපිට ගන්න සිද්ධ වෙනවා අපිට වෙන විකල්පයක් නැහැ කියලා පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ නායකවරුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ නායකවරුන්ට අපි දැනුවත් කරා මේක තමයි ඉදිරිපත් කළ තියෙන මිල ගණන් කියලා. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් එතුමාගේම කතාවේ කියවුණා මේ එක්තරා සමාගමක් පමණක් නෙවෙයි. අපිට ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ අපිට ඩොලර් මිලියන 700ක ණය ක්‍රමයක් දුන්නා. ඒ ණය ක්‍රමයේ ලබා දෙනකඩත් ඉන්දියානු ඔයිල් සමාගම ලබා දීපු ප්‍රීමියම් එකත් ඔය ගහන තමයි තියෙන්නේ. මේ මෙතනදිම ඇවිල්ලා මම කතා කරලා කිව්වා මේ ප්‍රීමියම් අපි හංගන්න දෙයක් නැහැ. මේ ප්‍රීමියම් නෙවෙයි තමයි අපිට දැන් තියෙන්නේ. අපේ හයි රිස්ක් කැටගරි එකට වැටලා තියෙනවා. අපිට නැවෙන්නේ නැහැ. අපි වැටලා තියෙන්නේ අපි ඩිෆෝල්ට් කරපු රටක් හැටියට බැංකු පහසු ගන්න නැහැ. මේක තමයි අය කරන ප්‍රීමියම් එක කැමතිද කියලා. විමල් වීරවංශ ඇමතුමා ඔතන ඉඳගෙන කිව්වා නැහැ කිසි ගාණක් ප්‍රශ්නයක් නැහැ. ගාණ කීයක් වුණත් ගන්න මිනිස්සුන්ට ඉන්දර ටික දෙන්න කියලා. විමල් ඇමතුමාගෙන් අහන්න. මෙතන ඉඳගෙන කිව්වේ එතන අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. මේක විමල් ඇමතුමා කියපු ඉඳ ගත්ත නෙමෙයි. මම එක දෙයක් කියන්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මඩ ගහන්න පුළුවන්. හැබැයි මඩ ගහනකට අඩුම තරමේ ඔබතුමා විපක්ෂේ වාඩිලා මාස 6ක් වෙනෝනේ. විපක්ෂේ මාසෙ වාඩිලා මාස 6යිනේ. ආණ්ඩුවේ නිල නිවසෙන් එළියට යන්නකෝ. විපක්ෂේ ඉන්නේ. ආණ්ඩුවේ නිල නිවස තාම ඉන්නේ. භවංශයේ කරව මාස්තුමා. නිල නිවස තාම ඉන්නේ. ඔබතුමා ගරු ගයන්ත කරුණාතිලක මහත්තයා. ඔජ නියෝජ්‍ය කතානායකතුමා මම මයිකේ දීලා දෙන්න විනාඩියක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි වෙලාව 12:20යි තාම 7 වෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ වැඩගත් විවාදයක් තියෙන නිසා දිවාහරේට නතර නොකර ගෙනියන්න කියලා අපි ඉල්ලීමක් කරනවා ඒ සඳහා සභාව එකඟතාවය තිබුණද හරි බොහොම ස්තුතියි
लाइट बिल वाटर बिल सियाल मांगे वाला दिन मांगे प्रसाद पास करो नियोजन कथा है तुम्हारा बड़ा कि मैं विना मुकद हेतु प्रश्नांकोशन वैवली मठ वरप्रसाद प्रश्न नियोजक कथानायक मम बहुम कथानायक इलाम क्यूवा मे प्रश्न वारे अवसम गुणा හරිද මොකද කථානායකතුමා කිව්වා එක දෙන්නම් කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ ප්‍රශ්න ටික ඉවරනන් පස්සේ මට විනාඩි දෙක තුනක් දෙන්න මම කතා කරලා ඉවර කරන්න හරි බලමු න්‍යාය පත්‍රය යන විදියට මම කොහොම ඉස්සෙති ගරු ගරු මෙතන දෙන්න උත්තර දෙන්න උත්තර දෙන්න ඔව් ගරු ඇමතුමා ගරු නියෝජ්‍ය කථානායකතුමනි මම කියමින් හිටියේ කාට හරි තියෙනවා නම් නැවත වතාවක් කියන්නේ මේ ප්‍රීමියම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට වැඩි අඩුවට දෙන්න පුළුවන් ඔබතුමාට කවුරු හරි ඉන්නවා නම් ඒකත් ගෙනලා දෙන්න එතන අපි ඒකත් බලන්න පුළුවන් ඔබතුමාගේ කවුරු හරි ඉන්නවා නම් සමාගමක් ඉන්නවා නම් ඔබතුමා පෙනී ඉන්න සමාගමක් ඉන්නවා නම් ඔබතුමාට කවුරු හරි මිත්‍ර සමාගමක් තියෙනවා නම් ඔබතුමාගේ මොකක් හරි ඊට වැඩි අඩුවට දෙන්න පුළුවන් තරක් තියෙනවා නම් ඒකත් ගෙනලා දෙන්න හැබැයි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ දැන් මේ ඔබතුමා චෝදනා කරන්නේ රාජ්‍ය මුදල් අවභාවිතා කරා මේ චෝදනා අපිට කරන්නේ ඔබතුමා अप्रैल अमति दूर इवत्मास नील निवस इन पुलवांकम तीन राज्य मुदल अवभाविता बहुगिय मस हये रजे नील निवस काले अमतिवर हटियट मठ तींदुकर बैग कागे गेदर विदुले विसंधिकरण कागे गेदर विदुले संबंध दिल समाट मठ कथाकल की रोहल कहरी दंगीय बंधनागारे कथाकल को मैगसीन बंधनागारे विदुले विसंधिकरा किल अभी संबंधावे दिन किल की केडीयू के वगे कथाक्रम अभी तंगल देनो अभय उबतुमलट अभी हिम दिन्न बै सीलुदनाट नीति पोदी उबतुमल दीर्घ काल से उबतुमाट लिपिपीट लिपि अवलती है लिपिपीट लिपि अवतर मम धन की हिटी उबतुम नील निवसे पद हिटी की නමුත් දිගින් දිකටම ලිපි හැවලා තියෙනවා ඒ වගේම මතක් කරනවා ගරු නියෝජ ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහලා තිබුණා තවත් ඇමතිවරු ඉන්නවද කියලා එහෙම ගෙවීම් නොකරපු අතර මේ පාර්ලිමේන්තුවේ එහෙම කවුරුවත් නැහැ සියලු දෙනා ගෙවීම් කරලා තියෙනවා මේක විතරයි ගෙවීමට ලක් වෙලා ලක් කරන්න තියෙන මුදල කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඔව් ගැම්පේ ආ මගේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මොකද හේතුව මේ කංජන විජේසේකර මහත්තුමා ඒ ඊයේ කහපු එකට එතුමා මොකද කරේ යාපු ලියුම ඇරියා ඔක්කොම පුවත්පත් වලට ඔක්කොම රූපවාහිනිය වලට ඇරියා අරලා මේක ප්‍රසිද්ධ කරන්න කිව්වා අද මේක දාලා තියෙනවා කරු නියෝජ කරු කතානායකතුමනි මේ ලිපිය සම්ම මට ලිපියක් එන්නේ 2022 සැප්තැම්බර් 29 ගෙවන්න තියෙන ගාණ දාලා තියෙනවා 11 ලක්ෂ ගන්නක් කියලා උඩින් දාලා තියෙනවා යට නියෝජ කතානායකතුමනි දාලා තියෙන 6 ලක්ෂ ගන්නක් කියලා මේ ගෙවීම් කරන්න තියෙන කරු කතානායකතුමනි මම අමාත්‍යරය විදිහට වැඩ කරපු අමාත්‍යංශ තුනක දැන් අද මට අමාත්‍යංශ ලේකම්වරු කීප දෙනෙක් කතා කරා මේ කාරණෙත් එක්ක ගරු කතානායකතුමනි අද මට නිල නිවසෙන් ඉවත් වෙන්න කියලා කියද්දී මම මන්ත්‍රී සේවකට දීලා තිනවා මට නිවසක් දෙන්න මට ඉවත් වෙන්න මට එතනින් පස්සේ එතනින් අයින් වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ හැබැයි මම ගෙවීම් කරලා තියෙනවා කරු කතානායකතුමනි ඊළඟ කාරණේ තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ නාමල් රාජපක්ෂ මහත්තයතුමා ඉන්නවා අමතර තනතුර අතහැරලා තාම ඉන්නේ නිල නිවසේ හරිද බඩක් ඉන්න
තව ඇමතිවරු ගන්නාවක් මං කියන්නම් ඒ අය නිල නිවාසවල ඉන්නවා ඇමති තනතුරු දරන්නේ නැහැ හරිද මෙතුමා හෙම් පිටින්ම සභාව නොමගමන කතාවක් කිව්වා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා අපිට ගේන්න දෙන්න කරු කතානායකතුමනි වරප්‍රසාද කමිටුව හමුවට මේ කොළඹ ඉන්න නියෝජ්‍ය සාමාජික අධිකාරීතුමාව විදුලි බල මණ්ඩලයේ මොකද හේතුව එයා ගාව තියෙනවා ලයිස්තුවක් මේ අමාත්‍ය නිල නිවාසවල සල්ලි ගෙවන්න නැතුව තිබිච්ච ඒවා දැන් මම උදාහරණයක් කිව්වොත් අපේ රජපද නමතුමාගේ ආදරණීය පුත්‍රත් මෙතන ඉන්නවා රිචඩ් පදිරි නමතුමාගේ වැනි දින සල්ලිත් මේකට දාලා තියෙනවා හරි ඊළඟට ඉන්නවා අතවුසෙන් රත්න මැතිතුමාගේ සල්ලි ටිකත් මේකට දාලා තියෙනවා මේ මම කියන්න දින කාරණාවක් නෙමෙයි මම ඊට පස්සේ කිව්වා මට කරුණා කළා කතානායකතුමා මට එවන්න මාසෙන් මාසෙට මම කියන්න දින මුදල් ටික මොනවද කියලා දැන් ඒක තවම මට එවලා නැහැ හරි ඊට පස්සේ මම කරපු දේ වෙනත් මේ මෙතුමාට මේක එවුවන් පස්සේ මම ගෙන්න ගත්ත කතා කළා කොච්චරක් ගෙවන්න දිනවද කියලා ඒ වගේ තියෙනවා කතානායකතුමනේ අමාත්‍යංශ වලින් ගෙවන්න දින මුදල් ටික දැන් මම ඒ අමාත්‍යංශ වල ලිව්වා කරුණා කළා මේවට ගෙවන්න කියලා ඒ නිසා කතානායකතුමනි මම ගෞරවයෙන් කියන්නේ මොකද උදේ පාන්දර මේ පත්තරේ විස්තරය එක අරගෙන හරි මේ ගහන මඩ ගැහිල්ල නැවතීමක් තියෙනවා මං ඉල්ලන ඔබතුමාගෙන් නිවැරදි තොරතුරු පළ නොකිරීම සම්බන්ධව මේ පුවත්පත් වල ඉන්න අයත් ඒ වගේම ඒ අයව ගෙන්නන්න අපි කියන්න මොකද වෙලා තින්නේ කියලා බරප්‍රසාද මේ හැමදෙරුට මඩ ගහන්න ඕන වුණාම තමන්ගේ හිට් මේ එක එක පත්තරවල ඉන්න මාධ්‍යවේදීන් යවලා ලයිස්සුව මේක කිව්වට හරියන්නේ නැහැ මම එතුමාගෙන් ඉල්ලනවා කරුණා කළා මම ඔබතුමාට ගෞරවයෙන් ඉල්ලනවා කරුණා කළා මේ ග්‍රෙගරිස් පාරේ ඊළඟට අනිත් පාරවල් ඔක්කොගෙම ඇමතිවරුන්ගේ නිවාසවල විශාල බිල් වර්ගයක් තියෙනවා. දැන් ඒක එක මේකක් ලකුණ අපේ ගරු මන්ත්‍රීතුමා ඔය වෙනුවෙන් ඔබතුමා විශේෂ වරප්‍රසාද යෝජනාවක් ගෙනෙන්න. ඒක මඩ ගැහුවා දිගහරා නැතුව. ඊට පස්සේ යන්තම් එතුමා ඒක එයාට කියවන දින ප්‍රමාණය ගෙව්වා. හැබැයි කතානායකතුමා මේ වගේ තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒක තමයි ඔබතුමා විශේෂ වරප්‍රසාද මේ යෝජනාවක් ගෙනෙන්න මේකට. ඔබතුමාගේ මම ඒක ලිඛිතව ඉල්ලන්නම්. කරුණා කළා මේ සම්බන්ධව පියවරක් ගන්න කියලා මම ඉල්ලනවා. පියවර ගන්න පුළුවන් ඔබතුමා මේ යෝජනාව ගෙනාවා. ඔක්කොල්ල කෑම වලට ගෑවිච්චාය නෙමෙයි. ඔබතුමා මේ යෝජනාව ගෙනෙන්න. අපි එතෙන්ට ගේන්න හදන්න එපා. මොකද හේතුව ඒවලු හදන්නේ ඒගොල්ල කරන හොරකම් ටික වහන්න. බොහොම ස්තුතියි මන්තුමා. ඔබතුමා යෝජනාව ගෙනෙන්න. අපි එතන විවාද කරමු ඒකේ. ඔව්. करुणा විශේෂයෙන්ම අපේ සියලුම එවැනි තිබිච්චේ අපි යවලා තියෙනවා ඒ සියලුම තැන් වලින් නිර්වුල් කරලා තියෙනවා මේකත් නිර්වුල් කරන්න කියලා තමයි මම ඉල්ලීම කරන්නේ ඔව් එහෙම තමයි බොහොම ස්තුතියි